ඒ පාග්‍යපත්පු අරහත්පු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නොම උපුත්තාය. අපි හැමෝටම ජීවිතය අභියෝගති පෙනවා. ජීවිතය අභියෝග ජයකන යන්නගමනක්ති පෙනවා බලාපොරොත්තුති පෙනවා සසිහින්නති පෙනවා මේසිෙහින කරා අපි යන්න උත්සාහ කරනවා. එ අධ්‍යාත්මික ජීවිතයක් පිළිබඳව ඒ අතර අප හිතන්නේ නැහැ. අධ්‍යාත්මික සුුවය පිරිිබඳව බෝ දෙනෙක් හතන්න නහැ ජීවිත. නොත් අපි හමෝමයන්නේ තරංගක කොරන්නලින්න්නේ තරඟ ටිකට නතර කරා ඉතින්නේ නතරකරපු වෙලාවී අපි ධර්මයක්ත්තෙක් බොහෝදනෙක් එකතබොන ධර්මයට සම්බන්ධ වන දහම් දැනුම එකතු කරගන්න උත්සාහ කලා නමුත්දේ විදිහයට කටයුතු කරත් මිදේවල් වෙනස්වෙන්න පොළුවන් රටසාමානිකරණේ විද්ධ ජීවිත සාමානි කරනේ විද්ධි ඉදිවල් වෙනස්ර යන්න පළුවන් නොත් අප යමත කරන්න මෝනින් හේ. අපි ජීවිත හැමදාමත් අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා එතමයි මේ සසරතුක සසර දුකින් අපි තරො නෝතින් කිසිදුු ප්‍රශ්නයක් කපිළු නැහැ. එදෙන්නේ සසර ගමනින් එතර කරවන තතාගතයන් වහන්සි දේශනා කලාබු ආර් සත්‍යය උතුම් චතුරවා සත්‍යය ධර්මය සාකච්ඡා කරන වැඩස්ථාන. එ උතුම් අස්තරිීමම දම්සක ධර්ම සාකච්ඡාාවටයි අද දවසේදිත් මේ විදිහඩ අපි ප්‍රශවවෙන්නේ. පින්මත කල්්‍යයාන මිටරයන් වහන්ේගේ පි ෘත වූත්තු ලොකස්වාමින් වහන්සේගේ ශිෂ පුත්‍රයන් වහන්සේ දවසදී ධර්මසාකච්ඡා පෙනුවෙන් බැඩම කලා පින්නත්ස්සාමීන් වහන්සේ අපි බොහම ගවරුවේ න අපි නමස්කාරපෝර්කෝම පිළිගනිමෝ. සාතුසාතුසාතු අදවේය මේලිස්සින් අසිරිමත් නම්සක ධර්ම සාකච්ඡා ූවි තරගෙදී එ වෙනෙන් බැතිබර දායකත්ය එකතු කරන්න අපහස් සමගෙන් එකතු වෙනවා එනිුවෙන් බරපැන එකතු කරනවා පෙන්වත් සෝමසිරි මහත්මා සහ ඉන්දු දිසානායක මහත්මයි වගේම පුබුදු කාවින්ද. මදූෂ්‍රි, දෙලේෂා, උදාරා දෙරනිි විරෝෂා සත්‍යයා උදයන්ගේන පින්වන්ත පිරිස්සිත විශේෂෙන් බලාපොෘත්තු වෙනවා සෝනසරි දිසානායෙක පයා නන්ගේ ජුනිමාසේ විසි තුංවනදිනට යෙදන හැත්තෑවන චන්මදනයට. ිු වාද කිරීම ලාපොත් ඇතිව තමයි අදවසේදී මිලෙසින් ැති පර දායකත්වයනි කරන්න නදවේද මේ හයවන වැඩස්ටානත් එක තමයි අපි විදිහට එකතු වෙලා ඉන්නේ ඇති පින්නත්සාමන් වහන් සත දවසේ අපි විදිට. මැඩස්ා ආරම්භ කරන ප්‍රවේශයක් ලබාගන්න පිනත්සාමෙන්න් හසමට හිතුුණා. අපි මේ දන්නව පින්නත් සාමෙන් හසම කතුරාරය සත්‍යය ධර්මය පිළිබඳපි විග්‍රහකරගනත්ති. දුක්කාරය සත්්‍යය වගේ සමුදයාරය සත්්‍යය වගේ නිරෝධාරය සත්්‍යය ඒ වගේ මේ දුක්ක නිරෝධ ගමිනී පටිබා ආරය සත්්‍යය කියෙන කාරණාව නැ පිමි ග ධරම තු අපට වික්්‍ර ාවන්න තුර පින්න සමන් හසම කරණනාවන් පිළිබඳ අපි කෑනෙහි එක පහාද තුමට න පිනත් ම අපිට බහෝ දිනාට හිතු සූ පිණසේ කරණාව හේතුවේ අපිට ීට පෙර අප වැ थාන ්‍රද මකර ප්‍රවේශක් ලබගන බහ කාරණාව පිම සාක චක් කලා ති පින්න විස රය සත්්‍යය අපි හඳනාගන්න බ බහ මත්ම අපට වටින ඒනිසා පිට කරුණාවෙන් ක දෙන්න පින්නව වි අපගේ පංමත් ගුරදවදුන්ට සීලු දෙනාගම නමස්කාරයවේවා සාද සා සාද ආරිශත්ත්‍යය බුදුරජාණන්සේ දේශනා කළ ඉෂිපතන මිගදා ද. ඒම සපි ඉට පසේ ඒකට අදාළ කාරනා ගොඩා කතා කලා එමයි බුදුරජාස රි සත්ත්‍යය විදිට දේශනා කළේ දුකනම් වූ අරි සත්වයමයි ඊළඟට දුක්ක සමුදය ආරි සත්‍යය. දුක්ක නිරෝධ ආරි සත්‍යය දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආරිසත්‍යය හතරයි මේ චත්තු කියල කෙන සද හතර ආරි සත්‍යය කලා කියන්නේ ආරයන් වහන්සේලා තම මේක අවබෝධ කළේ ආය උත්තමයන් බවට පත්වවෙන්නේ මේ ධර්මය අවබෝධ කළ වගම උත්තම වෙනස් වෙන් ඇති ධර්මයක් මේකඒ කෙනෙක්ම ෛත්‍රී බුද්ධ ාසනය වෙන ආරි සත්‍යය කාසිිප් බුද්ධ සාහසනය වෙනත් ආරිසතය කක්ුසඳ බුදුරජාසය වෙනස වෙනනතාට ආරි සත්‍යයක් ෞතම බුදධාසනය එහෙම එකක් නැෑ මේ ආර්ශත්තිය එකයි බුදුරජන් වහන්සෙනමක් පල වෙලා දශ්නා කරන එකම සත්‍යය එකම සත්‍යයක් මේ ලෝක තියෙන සතතිය එකයි එමයි එතකට බුදුරජාණ වහන්සේ සත්්‍යයෙන් උපන්න කෙනෙක් සත්තිය බිවිච්ච කෙන එතකට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කලා දැක තනක තියන ද මෙහෙම තියෙනවා චතුරංග සමන්නාග තන්දුරත් තියනවා එ චතුරංග සමන්න්නාගේ තන්දර චතුරංග සමන්න්නනාගත අඳුර කෙලකයන්නේ හිරු පායලා නෑ එමයි ඉ සඳුත් පායලා නෑද අමා එම ආකාසයේ එළියක්කදේ වලාගැවින් සම්පුර්ුණ වැහිලා ඒමයි මේ පෘතු ඉතල කිසිදු එලියකුත් නෑ. සියලු ආකාරෙන් අදුරවෙච්ච ලෝකයේ චතුරංග සමන්නාගත අඳුර ඒ වගේ තමයි යංකිසි කෙනෙක්ට දුකනං වු ආර්ශත්‍ය අවබෝධ වෙලා නැත්ත දුක්ක සමුදේ අවෝධ වෙලා නැත්ත. ක් නිරෝධය බුදවෙලා නැත්තැන් දුක් නිරෝධ ගාමිණ පටිපදදාගකන ආර්ශත්‍යය හතර අවබෝධ වෙලා නැත්තං ඒ චතුරංග සමන්නාගත අන්ඳරට වඩ අඳුරක් ඒ මනුසක හිතේ තිනවා ඒ හිත ඒ අඳුර කොච්චරද කියන්නේ මේ අසටව කකා විබි ඉන්න මනුෂසය ඊළඟ ජීවිතය නිර විපදින ඒක බරපතල අඳුරා ඒකටකිනව අවිද්‍ය අන්දර කියලා බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ චතුරාරි සත්‍යය දේශනා කරලා බුදු කෙනෙක් හිරර් මඩලාගේ මඩල වගේ ආරිශත්ති කෙන ධර්මය දේශනා කළද්දී ලෝකයේ පින් ඇතියාගේ සිත්තොල අදුරු දුරු වෙලානවා අවිද්‍යාවකෙන අදුරු කෑවිනෑ ඒමයි ඒ හිරු මඩල නිසා එතකොට බුදුරජාන්සේ චතුරාරිශත්‍යය දේශනා කළේ මේ චතුරාරිශත්‍යය දේශනා කලද්දිී ෝකම සලි වුණා ඒ තමයි ඇයි බුදුරජාන්සේ දේශනා කරන මේ යි ලෝක මිනිසු හිතාන මේක මේ නිතතිය අයිද සුකයි ආත්මයි කියලා ඒමයි මේක හමදමතිය කියලා රජාන්ස දේශනා කන ලක ඇත්තනේ බුදුරජන්සත පලවනි ආරිශත්‍යය තම දුකනම රිසත්තිය. එකටගෙන දුක්කා ආරිසත්්‍යය දක්කා රිසතය බුදුරජාන්සේ දේශනා කලා ඉදංකෝපන භික්වේ දුක්ක අරිසචචන්. මේක තමයි දුකනම්මු ආරිසත්්‍යය ජාතිපි දුක්කා නම් පවනි ආරිසත්තිය මේ හන්ට ලැබන පාත් ඉති පුද්ම අමගක්කර විශවාල පිනති එඩනති. දුක්කා ආරිසත්තිය දුකනම්මු ආරිසත්්‍යය ඒ තමයි ජාතිප දුක්කා දුකයි ජරාපි දුකා වයසටයාම දුකයි ව්‍යාධිපි දුක්කා ලෙඩවීම දුකයි ජාතිප දුක්කා, ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කයි මරණයද දුකා අපි එහි සම්පයෝගෝ දුක අප්‍රිය පුද්ගලයන් සහ අපේ වස්තුනක එක්කීම දුකයි. පියහි විපයෝගෝදු ප්‍රිය පුද්ගලයන්ගේ වෙන්වීම දුකයි ියෙහි සම්පයෝ දුක්කෝ පියෙහි විපයෝගෝදුකෝ යං පිච්චන්න ලබති තම්පි දුක්කං යම කැමැතිද ඒක නොලැබී යනවාද ඒකත්දුකා අපි කැමතිව යමක් ඇද ඒක නොලබී යනද ඒ එකක්දුකා සංකිතේන පංචුපාදාන කන්දාා දුක්කා කෙටියෙන් කිව් අංසේපයෙන් කිව තකුළු අකිවුවොත් පංචඋපාදානස්කන්දේම දුකයි ඒමයි ඕක තමයි එ පංචුපාදනස්කන්දේ රූප උපාදානස්කන්දය වේදනාපාදානස්කන්ද සඥඥාපාදානස්කන්දය සංකාරූ පාදාානස්කන්දේ විඤඥානු පාදානස්කන්දය. කෙටියෙන්කවත් මේ පංචුපාදනස්කන්දේ ඇදුකයි. එතකොට මේ තමයි දුක්කාරරි සත්‍යය කියළ බදුරජාණන් වහසේ දේශනා කළේ මේ දුක්කාරි සත්‍යයට අමතරව දුකක් අයි පනවන්නට ලෝකෙ නැෑ එම මේක් තමයි බුදු කෙනෙක් දේශන අපිට මේක වචන ටිකක් පමණයි නමුත් බුදුකිෙනෙක් අවබෝධය අපට ෂිතාගණ්ඩ බෑ. තංසාරි කෙලවරක් නේ අපි උපන්න ජීවිත ල් කාලාන්තරයක් දුරයි ඒ ආපු කාල් ගයවි ගෑවි ආපු මේ සසර මේ ආර්ෂත්ය අවබෝධයෙන් එසනින් ඒ මොහොතේ නවතිවානේ විස්මයක් මේක ඊළඟට බුදුරජාන්සි වදලා දුක්ක සමුදය ආරිෂත්්‍යය අරක දුක් ආරිශෂත් දැන් දුක්ක සමුදේ දුක්ක සමුදය කෙලකෙන දුකේ හට ගැනීම දුකේ හට ගැනීම තමයි යායන් තන්නා පෝනෝභවිකා නන්දිරාග සහගතා ගිය ගියතැන සතුටින් පිළිගන්න ඇද බැඳ ගන්න ආසාාව ඇති කරන නන්දිරාග සහකත ත්‍ර තත්්‍රා බිනාන්දන ගියගේ තන සතුටින් පිළිගන්න යම් තන්නාව ඇදද. ඒ තමයි කාම තන්නහාාව කාමයන් කිරහි ඇති තන්නාව බවතන්න උපතර තිෙන තන්නා විභව තන්නා නැතිවීමට ඇති දන්නාව. ඒවා ස්තර වෙනවා ඉස්තරහට ඊළඟට ඒ තමයි දුක සමුදයාරි සතය දුකේ හට ගැනීමේ එතකට මේ සියලු උපදදින ලෙඩවෙන්න වයසටයන ංචුපදාන ස්කන්දාාදී සියලුද දුක් හටගන්න හේතුව තමයි මේ ත්‍රවිධාකාර තන්ාව එක තමත් දුක්ක දුක හටගන්න හේතුව දුක සමුදය ඉර පස්ස දුක නැතිවීම ඒකන මේ සියලු දුක් නැතිවෙන්න කොහොමද භාගිතනාසි වදාලා යෝතස්සා ඒව තන්නාව අසේස විරාග නිරෝධ මේ යන් තන්නාවත්තියනවද ඒ තන්නාව ඉතුරු නැතුව නිරුද්ධ කලාාද අසේස විරාගනයද චාගෝ පිනිස් සගෝ ඇල්ම සම්පූර්ම නිරුද්ද කළ දැම්මද මුත්ති අනාලය ආලය දුර කල්ලා දැම්මද ආගේ මොහොත තමයි තා මේ දුක නිරුද්ධවීම ඒ කියන්න අමාමා නිවන දුක නිරුද්ධනා කලකෙන මාමා නිවනට ඊර්බසි දුක් නිරුද්ධ වන පතිබදාව දුක්ක නිරෝධ ගාමිණී පටිපදාාරි සතතිය ඒත් ඒ තමයි මේ ආර්්‍යෂශ්ඨාකික මාර්ගයේ ඒ ම එන සම්මාධිට්්‍යිය සම්මා සංකල්ප සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාදී අංගාටකින් යුක්ත ආර්ස්් ටංගිම මාර්ගයේ ඒ මාර්ගය ගමන් කළතමය උතුම් නිවෙනට කෙනෙක් පිවිසෙන්ට ඕනු ධර්මාාවබෝධ කරනකොට ඒ කෙනට සම්පූර්ණය මේක මේ විදිරතේරුගන්න කෙනෙක් පහන පත්තු කරනවා ඒ සන පහනක් පත්තු කරනකොට පහන දැල්ලීගෙන එනකොට පහනි එලිය පැතිරීගෙනයා පහන පහන පත්තු කරනකටම කරුණු හතරක් වෙනවා එතරන. පලවෙනිකාරන්න තම දැල්ල පිච්චෙන්ට පටන්ගන්න පහන් දෙමයි වැටිය. ඊලකට දෙවෙනි එක තෙල් ඉවර වෙන්නට පට ගන්න ඒමයි තුන්ගේ නක අඳුර දුරුවටන් ගන්න එලිය පැතිරෙන්ට පටන්ගන්න. මේ හතර වෙන්නේ එකට එක පස්සේෙද හතරම එකට දවෙන්නේ. හතරම එකටවෙන්නේ යි. තෙල් ඉවර වෙනකටමතා දැල්ල පිච්චේෙන්න්නේ ඒත් එක් මන්ඳර දුරු වෙනවා ඒත් එක්කම එලිය පැතිනා. ඒවාගේ තමයි. දුක අවබෝධ වෙනකොට දුක්ක සමුදය ප්‍රහාණය වෙන දුක එකන තන්නාව ප්‍රහාණය වෙනවා තන්නාව ප්‍රාණය වෙනකට නිවන අවබෝධ වඩලා එතකොට ආර් අස්්ටාංගික මාර්ගය වැඩිලා ඒ ආර් අස්ටාංගික මාර්ගයේ වැඩෙනකොටම දුක අවබෝධ වෙලා දුක අවබෝධ වෙනකොට නිවන සාක්ෂාත් වෙලා නිවන සාක්ෂත් වෙනකටම තන්නාව දුරු වෙලා මිහතර වෙන්නේකට පහදල් වගේ ම ව. ඒ නිසා බුදුරජාණ වනාන්සේ දේශනා කළා මේ චතුරාරි සත්‍යය අවබෝධ කිරීම පමණයි අපි පිලිසන්න පිණිස පවතින ඒනිසා මෝලික කාලය විදිර යදිට ආරි සත්‍යය හතර දැනගෙන මතක තියාගණ්රුවනේ තමයි දුක්කාරරි සත්්‍යය සමුද්‍යාරි සත්‍යය නිරෝධාරි සත්‍යය දුක් නිරෝධ ගාම් පටිබදාාරි සත්්‍යය මේ මේ හතර මේ විදිර දරාගන්න. එෙමයි. එදන්නේ ආශරයවත් වනු අදදෝත වුණ එවුතු මාරී සත්්‍යය. ര විത තුം නිව . දොකින් නිදහස් වන්නට ඒ මාරගීමම තමයි ඔපකාරේ වෙන්නේ ඒතුම් පිවිතුරු ධර්මය අපි සාකචා කරන අවස්ථාව ලැබෙන නස්තීම දම්සකමේ ධර්ම සසාකච්චාවත්තෙක් ඇති පිනත් සමන් වහන් සවස්තරයි ම හිතව සයිනස දෙ අපි ගොඩක් දෙනා එක්ක කතාබාකරද්දිස් වමණස කෙන ධර්මයට තිබෙන න ධර්මයටට එන දැන් අපිම අපි ගොන්න්න තුළේ රෝපවාහිනය සමග එක රයින්න පිරිසේවගේ නොයකුත් සමාජයේ පිරිසවක් බලද වන සහරධනක කදෙමීම චතුරාර්ය සත්‍ය ධර්මයකයඇදී ඒකාරනාව පිබඳ ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැයි ධර්මය අහන්න ධර්මය කේවන්න ඒකාරණාවන්ට ලොකුනොන්වක් දක්වන්නේ නැහැස් අමිනාස නමුත් නොයකුත් පින්කම් කරන්න. නස්පේ මන වදධනාාවක්තයනක ූතින් හහිම ඇතන් වහස පික්ක තුලා නහර සමයිත් සත්කාරවැක් කොයෝගේමින් යගේ පින්කම් කරන මත තිෙනස්වමිනිහස නමුත් මේ ධර්මවබෝදරදන නොන්දදු අඩු ස්වාමන් වහස එතුර සහන්සේ හෙම කෙනෙක්ට කොහොමදස්යිනා සපි මේ ඒක ජීවිත යහපත පිරිස උපදේශවයක් ලබාධන්න පුළුවන්කම දෙබෙන්න ධර්මත් එක්වම හස මෙම ඉතින් බුදු කෙනෙක් පහලවෙන්න යම් අර තක්වු දෙසාද එමයි ඒය තමයි මේ චතුරාර් ශත්තිය දේශනා කිරීමට. එතකොට යාරිශත්‍ය දේශනා කිරීම නම්මෝදය මේ ජීවිත අපිට මඟැහැරුණොත්. ඒගෙන හිතන් මේ අප මගැරනකැන සමාට මජය අවෝධ කරගන්නට අපිට බැවෙයි. එ එහෙම මේ මං කියන්නේ. යං උත්සාහයක් ගත්ත නැත්තං. අපිට පුළුවන් තනම් යං උත්සාහයක් ගත්තේ නැත්ත මේ ජවිත ඒක අවාස්කනාව. එහමයි යං උත්සාහයක් කලගෙන මේ ධර්මය ඉගෙන කියාගෙන හරි ඉරස දරාගන වචනයෙන් පුරදු කරග ජීවිත ඉිංගෙඩිින් හරි පුරදු කරන්න උත්සාහ ගත්ත නැත්ත. මොකද මේ ජීවිතී ඉවරෙනකට අපිට පසුත වඩෙනවා එකන පිනෙන් භගතිය එහෙමේ මගේ පෙනෙන් පමණක් සසර දුකින් නෙතරවෙන්න බැෑ ඒත ඒක න මොකද ශ්‍රදධාවෙන් කළ යුතු දේවල් තියෙනවා හමයි මේ දර්මමාර්ගයට ශ්‍රද්ධාවෙන් උපකාර කරනවා හමයි එතකොට ශ්‍රද්ධාව අනිවාර්යෙන් ඕන විශාල පින්බලයක් එකතුෙන් ඕන කට ඊළඟට වීරියෙන් අකුසල් දුර කරන වීරියෙන් කළ යුතු කොටත් තියනවා ඒ සද්ධාවෙන් කරන්න ඒ වීරියෙන් කරන කොටස කරන්නේ වීරියය නැමැති ගුණේ මත මයි ශ්‍රද්ධාවෙන් කරන කොටස කියන්නේ ශ්‍රද්ධාවෙන් කරන්නේ ඒ සද්ධාව විසින් මයි කට සිහෙන් කරට ඕන කොටසගුත් ති නොමේ බුද්ධවාාසය සිහියෙන් අපිට බලට කොටසත්තියෙනවා ඒ කොටස කරන්නේ සිහියෙන් පමණයි ඊළකට සමාධයෙන් කරන්න කොටසත්තියනවා ඒක කරන්නේ සමාධියයෙන් විතරයි ප්‍රඥාවෙන් කරන්න කොටසත් තියෙනවා ඒ කරන ප්‍රඥාවෙන් විිත එතකොට මුළල මුලින්ම කෙලෙ සිඳිනය දේතින් මේ ස්්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රී ධර්ම පහක් තියනවා. මේ ඉන්ද්‍රියධර්ම පහ මේ බොහෝ සියලු දෙනගේ අඩු වැඩි වසයෙන් තියනෙ. සමහරුන්ගේ ශ්‍රද්ධාව හොඳට පිටලා තිනා ප්‍රඥාවනේ හම සන්නසේ. එතකට එතකට සහරපයෙන් සහට පින්කන් කරට කැමැති ප්‍රඥා කතාවට කැමැතිනේ. එකනගේ ඒව ඒවා හදාගත යුතු දේවල් මොකද හේතුව. මේ ඉන්ද්‍රී ධර්ම සියල්ල එක මටමට ගෙනට ඕන අරත්තරරි පත්වනා කළ කෙන ඉද්‍ර ධර්ම සමවිලානවා එමයි සද්ධානු සාරිශ්‍රාකයක්ගේ ඉන්ද්‍ර ධර්ම සද්ධා විරිය සති සමාධිපත්ඥා තියනවා ඒයාතම බුද් සාසනය පළවවිනිශසාාවකය සද්ධාන සාරිසා දෙවෙනි එක්කෙන දම්මානු සාරීශ්‍රාවකයාගේ සද්ධා රිය සති සමාධිපත්ඥා චිකක් තියනවා එමයි ඒ අරේ සද්ධාන රිසාාවකට වැඩි ඊළඟට සෝතා පන්න ඒකනේ සෝතාපන්න කෙනගේ ද්‍ර ධර්මයිලාට වඩට වැඩි සකදාගණනික වන ගාමි කෙනගේත් වැඩීට වඩ අනාගාමි කෙනගේ ඒල්ටවැඩ වැඩි රහතන්වාසට අයි ඉදි්‍ර ධර්ම සමවෙලා යන එතකොට මේ ඉන්ද්‍ර ධර්මයන්ගේ වෙනස්කන්තියෙන ඉන්ද්‍ර ධර්මයන්ගේ වෙනස්කන් තියෙන නිසා අපි මේ ගෞතම බුද්ධ ශාසනය අවබෝධ කරට යෙ චතුාරි සතති බව මතකතියාගන්නට ඕන මෛත්‍ර බද්ධ ාසනය අපි පින් අවසානය අවබෝධ කරට යෙනෙත් මේ චතුරාරිශත්තියමයි ඒනිසා මේ ආරිසතතිය ගැන මේ විශේෂයෙන් පැහැදීමක් ඇතිකර ගණ්ඩ ඕන විශේෂයෙන් සොයසයා මේ ගම්බීද දහන් කොටස් ඉගෙන ගණඩ මහන්සියක් ගණඩ ඕන. නැත්තම් මේ මනුස්ස ජීවිතයේ මේ බුදු කෙනෙක් මුණගැහිලා. පිරිසුදු ධර්මය ඇහිලා. අපි අත්තට මේ උොතට මේ අවස්ථාව ඇවිල්ලා ඒක මගයරනාකෙන් ලොකූ අයහපතක්. අපිට පසුතඇවැඩෙනවා මොකද බුද්ධ වචනය ගැන පැහැේ සමහට මේ ජීත බැරිවේ හමන්සු මේ ජීත නමුත් බලවත්ව පැහැීම පද්ධගන වචනයෙන් පුරුදු කරලා දරාගන හොඳින් අහලා ඒලකට නුවනින් චුට්ටහ චුට්ට හරි විමසන්ට උත්සාහයක් ගණ්ඩුවන උත්සාහයක් කරි ඒක තමයි අපිට මෛත්‍රී බුද්ධ සාසනය කාර පිස පාතින හිතන් ධර්ම දේශනනා මේ චතර ර්රිශත්තති දේශන කර ද න වැඩ නෑකල හිමට පිටි පස නැෙටලන බන ලාම ඒ මනුස්සේ අට ක සංසාරයට පුරුද්ධක්ුණු මෛත්‍රී බ සසන තෝක කරනවායි ඒ අනතු රක්නේ හ ඒනිසා සංසාරයට පුරුද්දවයෙනවා සංසායට පුරද්දක්කෙනවා එනිසා අද පුරුද්දක් ඇතිකරගඩ. මොකදද පුරද්ධ ආර්ශත්තිය ආසාවිීම් ඉගෙන ගණ්ඩ. ආරිශතතිය අවබෝධ කරට ඕන කියන අදහස ඇති කරගණඩ. මේයි දුකයි කියල අදහස ඇති කරගන්න මේ දුක සමුදය කියළ දැ ඉගෙන කියයාගෙන දරාගෙනන්ට මේ දුක නිරෝධය දැනගන්ට මේ දුක්කමමු නිලෝග පටිපදාව කියලා දුරුවන දැන කියයාගෙන වාසය කරන. ඒතමයි ඒම දරාගෙන නිහිටයොත් යායටට පිසරන්න තියෙන ති එනිසාම උත්සාහරන්නට ඕනේ පින්දදාහම් ්‍රස් කරගන්නා අතරේ මේ ආරය සත්‍යය අපය ජීවිතය එකතු කරගන්න මේ ආර සත්‍යය අපි ජීවිතය අවබෝධ කරගන්නටති උත්සා දරණටම ඕන. එති පින්නත් සමිනස් දවත් පංචි කාරුණනාවක් හන්න හතුන. එතමයි සවයිනස මේ භාගතන් වහන්ස ප හරින පිනත් සමස ධර්මය දේශනා කරත්ති. ප්‍රාතිහාරය සහිතයි කෙනෙක්ට ධර්මයේ දේශනාකරදදි ධර්ම දේශනා කළේ කිය. ගක්ද සමන්හස කාරනාව අපට පහ හ කිය දැම හමයි. බුදුරජාන්සේ මේ ලෝකට චතුරාරි සසය දේශනා කලා හමයි දේශනා කරනකට මේ මිනිස්ුයිනි රාගෙන් පිච්චි පිච්චිනේ රාගෙන් පිච්චි පිචි ඉන්න මිනිස්සුන්ට බුදුරජාණාන්සේ ධර්මය දේශනා කරදදි රාග දුරු කරගණඩ හිතනවාගෙනක පුදුම දෙයක් මේ ඒක දේශනාවෙචන ආශ්චරය අත්භහත කරණාව. ඊළඟට කියන තතාගතදරහ සම්බුදුරජාණන්සේ මේ ලෝකට පහල්ලා ධර්මය දේශනා කරනා දේශනා කරති මාන එෙන්නි මිනිස්සු මානෙන් ඉන්න මිනිස්සුන්ට හිතනවා මේ ඉහෙනම් මේ මානය කියය නකු සැලයා මේ මානෙන්ඉන්න මනුෂසයටමහිතන මානෙඉන්න අකු සෙයා සමහල්ලට භාගතන් වහන්සේ කන්නේ කැ විවාද කරන්න පු පුද්ගලය උනේසන්නස් ඒ ප්‍රාතිහාරයයක් මසස එතකට සහර එහෙමෙනවා දත්කට මැදගෙන යි බුදු කෙනෙ ඉසරහ ඔක්කෝම අවසාට යන්න අරහත්තයට පත්වෙලා ැවි අඊටසකිෙනවා ස්වාමීන් ප ඉස්සර බ්‍රා්මණය කළලා හිතාගට දැන්තමයි බ්‍රා්මණය වුණනේ එ ඉස්සර ස්‍රමණයෝ කලා හිතන්ටය අබ්‍රහමණංව සමාන ඉසර අබ්‍රහමණ වෙලා ඉඳලම බ්‍රහණෝ කෙලා කිව කියෙන න දැන්තම ්‍රහමණයෝුුණේ ඒ නිසා බුදු කෙනෙක්ගේ දහන් ප්‍රාතිහාරයනම් බුදු කෙනෙක්ගේ දේශනා ප්‍රාතිහාරය න විස්මිතයි ඒ ගැන මේ රාගෙන් ඉන්න මනුෂ්‍ය බුදු කෙනෙගේ එක වචනෙන් ඒ යල්ල දාලා නිකෙලෙස් බොර්් ද මිනි මරපු කෙනා ග අතටමොකක් ද පාත්තරේ නිරුවතින් දූපු පටාචාර විනේතර භික්‍ෂුණ ඔච්චර පරිවර්තනයන්ද පිස්වෙන් දරුවක් කරේතියගෙන දප ගසාගෝතමී ඉරිදිපාති හර පාමිංගාවේ විස්්මිතයි ඒගි නිසා මේ අපිට හිතාගන්නඩ බැරි බුදු කෙනෙක් පමණක් ලෝකෙට ය සලසන යහපතා ඒනිසා අපිට මේ ඒයිමං කිව් කලින් අපිට මේ බුදුකේ මේ ජීවිතය අපිට ඔ කරගඩ බැරරිවුනත් මේක ස්වාක්කාත ධර්මය ඒ සන්දිිට්ක ධර්මයක් මේ ජීවිතය දකිට පුළුවන් ධර්මය නමුත් මේ ධර්මය දකිින්ට බැරි අපේ දෝස නිසා එම නමුත් ධර්මය දෝස නෙවේ ඒමයි ධර්මය ස්වාක්කා අතයි මුල මැදාග පිරිසුදයි මේ අපේ ප්‍රශ්න තියෙන්නේ. එතකට ඒගෙන පැහැදිී මැති කරගන්නටවන ධර්මය මනාකොට දේශනා කර තියන්නේ. ආර්ශක්තිය අඩු වැඩි නැතුව මනාකොට දේශනා කල් තියන්නේ. බුදුගෙනෙගේ පැත්තෙන් බුද්ධ කෘත්තිය මනාකොට කල් තියෙන්නේ අපේ දෝසතියෙන්නේ අපිට ලොකුසන්ද මේ ඇතක ලස්සන කාරණක දහම් දේශනාවකත් කියවා හම කියනවා? ධර්මය තියෙන ගොඩක්කුඩ අපි ඒ තැනට යන්නඕන ධර්ම පල්ල හටේ න්න ඒ ආංඒ වගේ ආරිශතති බුදු කෙනෙක් මනකොට සුදුසු තැන දීල ින්දේශන කළ තියෙනවා අපි ඒ මට්ටමට අපි අන්න ඕන ඒක අපේ 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 අඩුපාඩුකන් තියෙනවා ඉනස් අපේ ගමනේ ඒම නැත්තන් අපි ඉන්ද්‍ර ධර්මන්ගේ අඩුපාඩුකන් තියෙනවා අපි ගන්න වීරිය අඩුපාඩුකන් යන නමුත් ඒවා දැනගෙන ටික 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 මේක අහිංසක යන ගමන ටිකටිග බුදමම ගුණ ධර්ම වඩාගෙන සීලේ පුර්දු කරගන ධර්මය පුරෘද්ධ කරගන ධර්මය අහල්ලා දැනගෙන සිතේ දරාගන අහිංසකෝ යන ගමන තියෙනේ කාත එෙක්ව තරගයක් නෑ. තමතමන් තනින් යන්න මේක. සංසාරයන්න තනයෙන්. ඒ නිසා තමතමන් තනයෙන් බුදුරජාන්නසගේ ධර්මය ගැෙන සිත පහදවාගෙන ස්්‍රාවකයෙක් බව මතකතියාගෙන බුදුරජාන්සේ තම අප ශාස්තෘනාසේ. කියලා සිතේ දරාගෙන. ඒ ධර්මය අපි සරණගී දරාගෙන සංගයා අසරණගේ සිතේ දරාගෙන කෙල්ලෙහෙගුණ මතක තියාගෙන අපිට උපකාර කරපු අය මතක තියාගන මේ අහිංසක පුරුදු කරන එක ඒම නිසා එහෙම කරගත්තු යාට මේ ජීවිතය නැතත් ඊළඟ ජීවිත වරදින්නෑ. ඒමයි එති පිෙනත්ස්වාමින්හ සද දවසැට ලැබිල තිය කාරවෙලා ඔවසන් වෙනවා අපි පුුණ්්‍යානු මෝදනාව සිදු කරමෝ. අද දවසේදී අසිරිමත් දම්සක දහම් සාකච්චාවට සදෙහි දායකත්වය දන්න පින්වත් සෝමසිරි මහතා සහ ඉන්දු දිසානායක පුබුදු කාවින්ද මදුසි දිලේෂා උදාර දිලිනිි ඉරෝසා සත්‍ය උදයන්ගේ්‍යයන පිහත් පිරිස විසින් මේ සඳහා සම්පන්ධ වෙන්නේ විශේෂයෙන් සෝමස්සිරි දිසානායක පියානන්ගේ ජෝනි මස විසි තුන්වන දිනට ය දෙෙන හැත්තෑවන උපන්දිනයට සෙත් පතන්ට. ඉති මුලින් අනුමෝදන් කරම සියලු දෙවියන්ට මේ පින සක් දෙවිදන් සතරවරන් දෙවියන් ඇතුළු සියලු දෙවියම්පින් අනුමෝධදං වේවා සතුන දෙියන්ගේ දවුණුව රැකරන අපට සල සත්වා ද ියෝද ගෞතම සසුනේ උතුන් දර්මය අවබෝධ කරත්වා.සාතුසාසා ඒගේ රැස්ක පුුණ දර්මයක් අනුමෝදංවේවා, අපගේ ගුදු දිවිදන්ට මේ පින් අනුමෝදං ේවා ඒවගේ හම වන හසරුව රටලෝවාස සඟරුවන් අනගාරිකා මෑනයන් හන්සේල පින් අනුමෝදන් ේවා, ඒසලු පංගතුන් හන්සේලාට සෝසසි දර්මාව බෝධටම වාසනාවල බේවා. සා සසා ඒවගේ රැස්සූ සීලපිණ මිය පරලෝග සුමතිපාල කුලතුන්ග මහත්මාට ඒවගම GM. අභේකෝන් නානාවති මැනිිකේ ඒs අලහකෝන් ප්‍රේමරත්න ජයසන විජේවර්ධන යන ඥාතීන්ට පින් අන ෝදන් වේවා ඒය අත්තන්ගේ පරලොෝ ජීවිත සැපවත්තේ වහ වහා සසරිමි දෙන්නට මේ පිනපකාරවේවා හා. සාධසාධසා! ඒගේ මදවසදදි සදැහැති දායකත්වය දරු සෝම විශේෂයෙන් ජූනි මස විසිතුන් ගෙන දින හැත්තඇවන නපන්දිනය යෙදන සෝම සිර දිසානායක මහත්මමාට, එවගේ ඉන්දු දිසානායක, පුබුදදු කාවින්ද මදෝෂි දිලේ සෞදදාර දිලිනි රෝසා සත්්‍ය ද්‍යයන්ග යැන පි අපක් පිරිසට ඒවගේ මල්ලිකාශනවරත් මෑණියන්ට නන්දාවති මෑණියන්ට ඇතුළු ඒ සලුදිනාටත් පින්න පොළ ගුරුපියානන්ටත් මේ පින් අන මෝදං වේ. ගේ බදු ොල සිංහ වි ද ජ ා ගේ ම පියන්ට ේ පින් අන දං දු රෝග ලබත්ව ඇතුළ බ සැම ස ල දෙනටත් ව ල නට ්‍රද්ධාරපවා හිනියෙන් ක්කර ුවන් විදුලේෙන් මේ මහතට සම්බන්ධ වන ඔබ සැමට පින් අනම ෝදං ේවා එ වගේ ්‍රද්දාාමාසික ධර්මදාන සසාම ජිකයන්ට පින්ං අනමෝදන් ේවා මේ තුම් පින් බලෙක්. ඔබ සැමට ගෞතම සසුනේ චතුරාරි සත්‍යයාාව බෝධේටම සනාව ලැබේවා සාදෝ සාදෝසාද සිලු දෙනාටම තිරුවන් සරණයි නමව බුද්ධායයි. කල් නොයවා. අපි ජීවිතයට අපි අවබෝධ කර ගතයුතු. ජිවිතයට හපත්ත පිනිස්ස හේතු වන ම සසර දුකින් අපි වෙේතර කරවන උතුන් ධර්මයක්ේ විදිහට සසාකච්චා කරන පිනත් හමන් වහන්ස සැට කරුණාව ව ම මේ සාකච්චාව සමගෙන් අපට බහ කාරණාව තුර න්න හ කාරනාවන් ද න මන් වහන්ස අදව සේදය අප ක් පර ද . ඇත පිරිසක්ම ඩ ස්ටා නරමින් රැස්කරන්න ව සේලු පු ුණනිධර්මයන් අප අන ෝදන් කරම ගෞතම සම්බූදු සසුනය තුමූ චතරාරි සත් ධර්මේ සවසීම පෝධ කරගන්නටම වි සියලු පුුණනිිධර්මයන් හේතු වවේපා වාස්සනපේ පායිකයා සාන්තුසාන්තුසාන්තු එත අන්දවසේදී අපි බොහෝ දෙනා එකතු වෙලා මෙ උතුම් ධර්මය සාකච්චා කරලා ඉතිනේ උතුම් ආරය සත්‍යයි මේ විදිහයට අපිසාකච්ඡා කරන්නේ. අපේ ජීවිතයට යහපත පිණිස වන්නා වූ යතු ධර්මය සාකච්චාරන්න වතුම් ධර්ම සසාච්චාවන් ස ද ර වාහන ලක් ක වන්ුතුල වගේ මත්‍රචාාවවිකාශවය බොහෝදනගේ හිත සූ පින්සවවිකකාශනය කරන්න පින්වන්ත පේ සදවස්තති දායකත්වයනය එකකතු කළ පිනොත් සෝමස්තතිරි හත්ම සහ ඉන්ඳ දෙසානායක වගේ පුබදු කාවින්ද මදෝෂි. නිලේශෂා උදාාර තිරිනිි විරෝෂා සත්‍යයා උදයංගකිනී පින්වන්ත පිළිස් සේපගේම ඔන්ගේ බලාපොෘත්තු වෙනවා විශෂයෙන්ම සෝමතර දෙසානායෙක පියානන්ගේ. විසිතුන් ෙන දා යදන න්ද නයට ෙ ්‍රාර්ථ ර න ටත් අප සුබ පන් නයක් ප්‍රාර්ථන කරන තින්නේ ප්‍රාර්ථනාවත් සමගින් අදවස පි ෙක්ල එකතු ද පින්වද හැද ටමත් රුණ ශවාදය ලබේවා වතුම් දහම් මාර්ගගේ කමන් කරමින්, මේ දහම ජීවිතර එකතු කරගනමින් සපත්ප ජීවිතය කතරන්ද ශක්ති යර ලැබේවා ැනාව ප්‍රර්ථනාවත් සමගයි අ ේෙසිෙන් අද්‍යවසය සමුගන්නේ. ඉරත් අපි සෝදා නම් ොහෝම වැදගත් සාකච්ඡාව කොප විතර රංගින්න මෙයාරය සත්්‍යය පිරිිබඳෝ සකච්ඡා කරන අස්තරිමත් දම්සක ධර්ම සකච්ඡාවත් එෙක් රඳරන්න ශ්‍රදරෝ වාහිනය ලක් පරගවාානතුළිය සමකින්ම. ඒ භාග්‍යවතුන් වහන්සේද අපගේ නමස්කාරය වේපා නොම බුද්ධාය. මෙවැනි වටිා ධර්ම දේශනා අැරමීමට ශ්‍රවත්තා ය ජනලේ සස්ටරයි් කර සීනුව ලකුණු ඔබන්න.